අයිබන් මං අද එන්නේ ලස්සන ගීතයක් ඔගලන්ට ලීඩ් පාට් එක කියලා දෙන්න. මේක කීප දෙනෙක් මිල්ලව තිබ්බ ගීතයක්. හොඳයි බලමු මේක මිල්ටන් මල්ලවච්ච මහත්මයාගේ ලස්සනම ගීතයක්. ටිකක් පැරණි ගීතයක් වුණත් අදටත් ලස්සන ගීතයක්. තනි වී සිටින්නයි මා අදහස් කළේ කියන ගීතේ මේක F එක යන්නේ. F major chord එකේ. මම මේකට පාවිච්චි කරනවා F B flat C A minor කියන chords. ඉතින් අපි බලමු පාට් එක කොහොමද යන්නේ කියලා. ඕගලන්ගේ ෆ්‍රෙට් බෝඩ් එකේ මං කියලා දෙන තැන 10 වෙනි ෆ්‍රෙට් එකේ G string එක. එතන නෝට් එක පටන් ගමු. මේකෙදි මේ ඇඟිලි ටික තියා ගන්න ඕන. මං කියලා දෙන්න ඉතල පාට් එක ප්ලේ කරලි වෙල්ල. මෙන්න මේ විදිහට පාට් එක. රයිට් ඔන්නවම පාට් එක තියෙනවා බලමු දැන් ඒක කොහොමද ප්ලේ කරේ කියලා මම මෙන්න මේ ඇඟිලි දෙක මෙන්න මේ විදිහට තියා ගන්න ඕනේ මොකද මේ එකම ෆ්‍රෙට් එකේ G එකයි B නෝට් B string එකයි තමයි G string එකයි B string එකයි තමයි යන්නේ මෙහෙම රයිට් රයිට් මෙන්න මෙතනදී පික් එකෙන් එක්ක අප් එකක් නැත්නම් ඩවුන් එකක් එකයි ගහන්නේ ඊළඟ ඇඟිල්ල තියෙනකොට ටෝන් එක එන්න විදිහට මෙහෙම ටච් කරන්න රයිට් රයිට් මෙන්න මේ විදිහට රයිට් බලමු දැන් මේකේ තව පාට් එකක් තියෙනවා මැද්දේ මෙන්න මෙතන ඔන්න ඔය විදියට අපි දැන් බලමු පොඩ්ඩක් මේකේ රිද්ම් කෝඩ් බැක් එකක් නිකන් කරලා තනි වී සිටින්නයි මා දැන් තනි වී සිටින්නයි තනි වී සිටින්නයි කියනකොට මම ඒ මයින් එකක් ගත්තා මේ විදියට තනි වී සිටින් අදහස් කළේ ඔබමයි සොයා විදින් එය වෙනස් කළේ පාදකියුවත්නේ සවන් යොමු කළේ වේදනා පිරීලොවක් ඔබයි බිහි කළේ රයිට් මම මේකට 3 කෝඩ්ස් තමයි පාවිච්චි කරේ ඒ මයින් එකක් වෙනම ගත්තා ඊට පස්සේ වර්ස් එක බලමු මගේ පාළු ලෝක එතනටත් මම ඒ මයින් එකක් ගත්තා මගේ පාළු ලෝකේ තනි වූ මේ මා සක් විති රජුන් නමෝ එත ඉසනම සිතුවිලි මගේ මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා රයිට් ඔන්න ඉතින් මම බොහොම සිම්පල් කෝඩ්ස් එකක් කරේ මගේ අරමුණ උනේ අද පාට් එක කියලා දෙන්න රයිට් එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මම ඊළඟට කරන්න ඉන්නේ ලීඩ් පාට් එකක් Tamanට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් කොහොමද මේක හරි සිම්පල් ඕගලන්ට දැන් මගේ වීඩියෝස් බැලුවා නම් මුලින් ඉඳලා බැලුවා නම් එකේ ඉඳලා බැලුවා නම් 1 2 අනිවාර්යෙන් බලන්න 1 2 බැලුවා නම් ඕගලන්ට මේ කෝඩ්ස් තියෙන විදිය කරන විදිය ඕගලන්ට පැහැදිලි රයිට් ඒක මූලිකවම දැනගන්න ඕන ලීඩ් පාට් එකක් අල්ලන්න නම් දැන් අපි කියමු ඊයර් එකට අල්ලනවා කියලා මං එන්නේ
ඒ සිස්ටම් එක ඔයගලන්ට කියලා දෙන්නම්. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන්ම ලීඩ් පාර්ට් එකක් තමන්ටම තනියම අල්ලගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙන තුරු ආයිබෝවන්.